මෙතනදී අපි බලන්න ඕනේ ස්ත්‍රීත්වය කියන කාරණේයි මාතෘත්වය කියන කාරණේයි කාරණා දෙකක්. දැන් ඔතනින් තමයි ඔක පැටලව ගන්න. ස්ත්‍රීත්වය කියන කාරණේ මාතෘත්වය කියන කාරණේ කාරණා දෙකක්. මාතෘත්වයේ උත්තරීතර භාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ තරම් ගරු කරපු වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ මාතෘත්වයේ උත්තරීතර භාවයට බුදුරයන් වහන්සේ ඒසා ගරු කිරීම දැක්ක. තමන්ගේ මෑණියන් දවස් හතෙන් කලුරිය කරද්දී උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුරයන් වහන්සේ පළවෙනි වසගත කළේ දිව්‍යතලයේ තමන්ගේ මෑණියන් ධර්මාභෝධය ලබා දීම උදෙසා. තේන්න? එසා මාතෘත්වයේ උත්තරීතර භාවය ගැන කතා කරනකොට ඒ උත්තරීතර භාවය ගැන බුදුරජාණන් වහන්සේ තරම් අපේ සද්ධර්මයේ තරම් කතා කරපු වෙන දහමක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ නෝන ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. තේන්නාද? ස්ත්‍රීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මොකද බුදුරජාණන් වහන්සේ අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමිය සුළු මෑණියෝ බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ ප්‍රථම අවස්ථාවේ වැඩි වේලාවෙම පැවිදි වෙන්න අවසර ඉල්ලනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා මේ කාලය පැවිදි වීමට සුසු කාලය නෙමෙයි කියලා. කාන්තාවන්ට භික්ෂුත්වයේ වීමට සුසු කාලය නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඊන් පස්සේ ආයිමත් මහා ප්‍රජාපති ගෞතමී අර කුලකාන්තාවන් 500ක් හිස මුඩු කරගෙන යොදුන් 100 ගානක් දුර ගෙවාගෙන අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා ඇවිල්ලා ආයිමත් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ඉල්ලන. නමුත් ඒ වෙලාවෙත් බුදුරයන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථා තුනේදීම බුදුරයන් ප්‍රතික්ෂේප කරනවා. නෑ, ඒක සුදුසු නෑ කියලා. එනම් බලන්න එහෙමනම් ඒ වෙලාවේ යම් කෙනෙක් කිව්වනම් බුදුරජාණන් වහන්සේ මාතෘත්වයේ උත්තරීතර භාවයේ තැකුවේ නැහැ කියලා ඒක සාධාරණද? නැහැ. ඒතර මාතෘත්වය කියන්නේ එක කතාවක් ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනේදීම ප්‍රතික්ෂේප කරනවා නෑ මහා ප්‍රජාපතිය ඒක සුදුසු නෑ කියලා. නමුත් ඊට පස්සේ ප්‍රජාපති ගෞතමිය ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇවිටිලි කරනවා අනේ භාග්‍යවතුන් වහන්සේ තුන් පාරක්ම අපිව ප්‍රතික්ෂේප කළා කියලා. ඊට පස්සේ හොඳයි එහෙමනම් මෑණියනි ඔබ තුමිය වැඩ ඉන්න මං බුදුරජාණන් වහන්සේට සැල කරන්නම් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරනවා දෙවෙනි තුන්වෙනි ඉල්ලීමත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්වෙනි ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරද්දී හතරවෙනි ඉල්ලීමකට යනවා. මොකද දැන් අපිට කවදාක්වත් අපේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි ඉල්ලීමක් කළොත් අපි අනිවාර්යයෙන් මේකට එකඟ වෙන්න ඕනේ. අපි තුන්වෙනි ඉල්ලීමක් කළාට පස්සේ අපි ඒක එකඟව වෙන්නේ නැත්නම් නෝනා ඒක පාතිමෝක්ෂයේ සීලයට අදාළව මගේ සිල්පදය දුර්වල වෙනවා. ඒතර ආනන්ද ස්වාමීන් වහන්සේ එතනදී බුදුරජාණන් වහන්සේ තුන්වරක් ප්‍රතික්ෂේප කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ හතරවෙනි පාරට ගියා. ඒ යන්නේ ඇවතක් සිද්ධ කරමින්. හතරවෙනි අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ අර ගරු කර්ම 8ක් මුල් කරගෙන පැවිදි උපසම්පදාව දෙන්නේ. ඒතර එහෙනම් බලන්න දැන් කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දීම උදෙසා බුදුරජාණන් වහන්සේ මුල්ම නිග්‍රෝධාරාමයට වැඩි වේලාවේ එතනදිත් ප්‍රතික්ෂේප කරනවා. ඊන් පස්සේ දැන් මේ කුලකාන්තාවන් 500ක් එක්කගෙන ඇවිල්ලා කරපු ඉල්ලීමෙදිත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා තුන් පාරක්. ආනන්ද ස්වාමීන් වහන්සේ තුන් වාරක් ඉල්ලලත් ප්‍රතික්ෂේප කරනවා. හතරවෙනි අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ විනය කාරණා 8ක් මනවලා පැවිදි උපසම්පදාව දෙන්නේ කාන්තාවන්ට. එහෙනම් බලන්න එතනදී යම් කෙනෙක් චෝදනාවක් කළොත් බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවන්ට විශේෂම තමන්ගේ සුළු මව ඒ වගේම මිහි කාලයේ බිරිඳ යසෝදරාවත් මෙතන ඉන්නවා සියලුම ශාක්‍ය වංශයේ කුමරියෝ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිදි උපසම්පදාව දුන්නේ නැති එක මාතෘත්වයට කරන අසාධාරණයක් කියොත් ඒක සාධාරණද? මාතෘත්වය කියන්නේ එක කතාවක් නෝනා. ස්ත්‍රීත්වය කියන්නේ තව කතාවක්. එතකොට ඒ වගේම අවසානයේ පළවෙනි ධම්ම සංගායනාව පවත්වන වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධම්ම සංගායන පවත්වන්න ඉස්සෙල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද ඔබ එදා අර මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු කුලකාන්තාවන් මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි උපසම්පදාව ඉල්ලලා බුදුරයන් වහන්සේ තුන් පාරක් ප්‍රතික්ෂේප කරද්දී ඒ වගේම ඔබ තුන් පාරක් ඉල්ලලා ඒ ප්‍රතික්ෂේප කරද්දිත් ඔබ හතරවෙනි වතාවේ තැවටිලි කළා මේක ලබලා දුන්නා ඒක ඇවතක් ඔබ දැන් ඇවත් දෙසන්න කියලා ඇවත දේශනා කරන්න කියනවා බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා ඉවරයි ඒ ඇවත දේශනා කරන්න කියනවා එමනම් ඒ වෙලාවේ ඒ ඇවත දේශනා කරන්න කියද්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට යම් කෙනෙක් චෝදනාවක් කළොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මාතෘත්වයේ අගය දැක්කේ නැහැ කියලා ඒක සාධාරණද? ඒක මෙතන මාතෘත්වයේ කියන එකක් ස්ත්‍රීත්වයේ කියන කතාව තවත් එකක් මේ කාරණා දෙක නොවන අපි දෙපැත්තකට දාලායි දකින්න ඕනේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ සෝරෙය්‍ය සිටුවරයා කියලා සිටුවරෙක් හිටියා. මේ සිටුවරයා බොහොම රූමත් තරුණ සිටුවරේ දරුවෝ දෙන්නෙක් හිටිය විවාහක සිටුවරේ. මේ සිටුවරයා දවසක් අර සඳලුතලයේ ඉඳගෙන උදේ පාර දිහා බලාගෙන ඉන්නකොට මේ සිටුවරයා දකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ බොහොම තරුණ බොහොම කඩවසම් ලස්සන ස්වාමීන් වහන්සේ නමක්.
නමුත් මේ සිටුවරයා දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. මේ සිටුවරයා අර තරුණ ස්වාමීන් වහන්සේ කෙරෙහි රාගයෙන් බැඳෙනවා හිතෙන්. අර ස්වාමීන් වහන්සේව දැකලා අනේ මේ ස්වාමීන් වහන්සේ මට අයිති කරගන්න තියෙනවා නම් මෙයා මගේ බිරිඳ වුණා නම් මේ ආකාරයෙන් ස්වාමීන් වහන්සේ ගැන හිත 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 රාගයෙන් බැඳෙනවා. බැඳිලා මේ රාගසිත වැඩි වෙනවා දැන් හැමදාම උදේට දැන් මේ සෝරිය සිටුවරයා ස්වාමීන් වහන්සේ පිණුසිඟා යනවා බලමින් රාගසිතම වැඩි කරගන්න. මෙයා විවාහක කෙනෙක්. මෙහෙම වැඩි කරමින් එයා මනසින් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කාමයේ හැසිරෙනවා මනසින්. මෙහෙම මෙහෙම හැසිරෙද්දී ඇදිරිදී මේ සෝරිය සිටුවරයා ස්ත්‍රීත්වයට පත් වෙනවා. ස්ත්‍රීත්වයට පත් වෙනවා. එකෙනෙ මේ ස්ත්‍රීත්වයට පත් වුණා කියන්නේ මේ එක මොහොතෙන් සිද්ධ වුණ දෙයක් නෙමෙයි. අර රාගය වැඩෙන්න 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 දැන් කා කෙරෙහිද රාගය වැඩෙන්නේ? රහතන් වහන්සේ නමක් කෙරෙහි. රහතන් වහන්සේ නමක් කෙරෙහි රාගය වැඩෙන්න 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 අර ලේ ධාතුව ගිනියම් වෙනවා, ශරීරය කෝප වෙනවා, ප්‍රකෝප වෙනවා. මෙහෙම බිලා සතියක් දෙකක් මේ රාගය වැඩනකොට මේ සෝරෙය සිටුවරයා පුරුෂ ලිංගයේ අසුරු දහන් වෙලා ස්ත්‍රී ලිංගයේ පහළ වෙලා ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒතර බලන්න මේ ජීවිතේදීම කාමයේ වර්ධවා ඇසිරීම කියන කාරණය තුල මේ ජීවිතේම ස්ත්‍රියක් බවට පත් වෙන්න අකුසලයේ සිද්ධ වුණා. තේන්න මේ ජීවිතේදීම ස්වාමින්වහන්ස දැන් ඒ සිටුවරයා ඒ අකුසලයේ දුනේ මානසිකව නේද? එහෙයි මානසිකවයි තාම. තාමේ ස්වාමින්වහන්සේට අතින්ම ස්පර්ශ කිරීමක් කළේ නැහැ. සොරේ සිටුවරයා දන්නේ නැහැ මේ රහත්භාවයට පත් වෙලා කියලා. එයා මානසින් කාමයේ වර්ධ හැසෙනවා. ඒ අර රූමත් බව දකිමින් මෙයා මට අයිති කරගන්න නැත්තම් මෙයා මගේ කර නැත්තම් කියලා මානසින් කාමයේ වර්ධව හැසිරෙලා අන්න පුරුෂලිංගයේ අතුරුදහන් වෙන. දැන් පුරුෂලිංගයේ අතුරුදහන් වුණා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් අල්මාරියක තියෙන රත්තරන් බඩුවක් අතුරුදහන් වෙනවා වගේ අතුරුදහන් වීමක් නෙමෙයි. එතකොට අතුරුදහන් වෙනවා කියන කාරණේ අපි ධර්මානුකූලව කායිකව ඒක දකින්න ඕනේ. මොකද එයා තුල රාගය වැඩෙන්න වැඩෙන්න අපි දන්නවා රාග සිත් සකස් වෙනකොට සමහර විට මේ ශරීරය ගිනියම් වෙනවා, රත් වෙනවා, ලේ ධාතුව කළු වෙනවා. නිරේතුරුවම රාගය වැඩෙන්න වැඩෙන්න ඊට අදාළව ශරීරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එතකොට මේ ශරීරයේ දිගින් දිගට මේ රාග සිත් වැඩෙනකොට තමන්ගේ පුරුෂ ලිංගයේ ශරීරෙටම හැකිලිලා එනවා. දැන් අතුරුදහන් වුණා කියන කාරණේ එහෙමයි. දැන් සමහරව අතුරුදහන් වුණා කියන කාරණේ හඳුන්වන්නේ අල්මාරියක තියෙන මෙරත්තරම් බඩුවක් අතුරුදහන් වුණා වගේ අතුරුදහන් වෙලා ශ්‍රීලිංගයක් පහළ වුණා කියන කාරණේ. ඒවා වෛද්‍ය විද්‍යාව අනුකූලව වුණත් අපිට ඔප්පු කරන්න බැහැ. එතන මේ අතුරුදහන් වෙනවා කියන දැන් අපි දන්නවා සමහර අයගේ කන වෙන්න පුළුවන්, ඇඟිල්ලක් වෙන්න පුළුවන්, ශරීරයේ කොටසක් වෙන්න පුළුවන්. ශරීරය ඇතුළටම සමහරලාට ඇකිලිලා යනවා අපි දැකලා තියෙනවා නේද? සමහරලාට ශරීරය ඇතුළටම ඇකිලිලා යනවා. මොකද ශරීරය ඇතුළේ තියෙනා වූ කායික ක්‍රියාකාරිකම් නිසා. එතකොට අතනක් රාගය වැඩිලා වැඩිලා ලේ ධාතුව රත් වෙලා ගිනියම් වෙලා මේක වෙනකොට පුරුෂ ලිංගයේ ශරීරය ඇතුළටම ඇකිලිලා ගිහිල්ලා ස්ත්‍රී ලිංගයටම අදාළ කටයුතු සකස් වෙනවා. දැන් මෙතනදීම අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම කාමයේ වර්ධවා හැසිරීලා නෙමෙයි මානසිකව මනසින් කාමයේ වර්ධවා හැසිරීලා රහතන් වහන්සේ පිළිබඳව ලිංග විපර්යාසය සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි මෙතනදී මේ මාතෘත්වය කියන කාරණේ ස්ත්‍රීත්වය කියන කාරණේ කාරණා දෙකක්. එතනදී මාතෘත්වය කියන කාරණේට අපි කළගුණ සලකන බව ඇත්ත. තේන්න මේ අම්මා කියන කාරණේ තුල කරගුණ සලකනවා කියන ඇත්ත. නමුත් නොනා මාතෘත්වය කියන කාරණේ තුලත් ධර්මානුකූලව ලකුණු දෙන්න නම් බෑ. ඒක හොඳට තේරුම් ගන්න. මනුෂ්‍ය ධර්මතාවයන් තුල සදාචාර ධර්මයන් තුල සීලාචාර ධර්මතාවයන් තුල මාතෘත්වයට පළවෙනි තැන අපි දෙනවා. ඒක හරි. නමුත් ධර්මානුකූලව අවබෝධාත්මක ධර්මයට අදාළව විදර්ශනාමය ධර්මයට අදාළව මාතෘත්වය කියන කාරණයට ලකුණු ලැබෙන්නේ නැහැ. තේන්නාද? මාතෘත්වය කියන කාරණයට ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මම සංසාරේ කාන්තාවක් වෙලා අම්මා කෙනෙක් වෙලා කල්ප ගාන ජීවත් වෙලා තියෙනවා. තේන්නාද? මං මේ ස්ත්‍රීත්වයට කවදා හරි පත් වෙන්න එක හේතුවක් උනේ කාමයේ වර්ධව හැසිරීම. එක හේතුවක් ඈ. සියලුම හේතු නෙමෙයි. එක හේතුවක් කාමයේ වර්ධව හැසිරීම. තේන්නාද? ඒ නිසා නිරේතුරුම මාතෘත්වය කියන කාරණේ නොනා ඕනම වෙලාවක මාතෘත්වයේ තුල ලෝභ ද්වේෂ මෝහයන් බැසගෙන තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන ලද පැහැදිලි කිරීමේදී මේ ගැටලුවත් ඔබ වහන්සේට යොමු කරන්නට සිත් වෙනවා. මාතෘත්වය තුල ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා සැඟවී ඇති බව ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ඇයි ස්වාමීන් වහන්ස? නෝන දැන් කල්පනා කරන්න පහේ ශිෂ්‍යත් පන්තියක් ගන්නකෝ. දැන් පහේ ශිෂ්‍යත් පන්තියේ දරුවෝ 40 දෙනෙක් ඉන්නවා. නමුත් මේ දරුවෝ 40 දෙනාටම අම්මලා 40 දෙනෙකුත් අම්මලා තාත්තලා 40 දෙනෙකුත් ඉන්නවා. නමුත් මේ සෑම අම්මා කෙනෙක්ම උත්සාහ ගන්නේ තවත් දරුවෙකුට වඩා තමන්ගේ දරුවාට එක ලකුණක් හරි වැඩිපුර අරන් දෙන්න නේද? ඈ? ඒ කියන්නේ මාතෘත්වය කියන කාරණය තුල නොනා ඒක මනුස්ස ධර්මතාවයන් තුල උසස් ධර්මතාවයක් බව ඇත්ත. ඒ ශරීරයේ ලේ කිරි බවට පත් කරන්න පුළුවන් මානසිකත්වයක් එහි තුල ගැබ් වෙලා තියෙන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව නොනා මාතෘත්වයට මුල් තැනක් දෙන්න බැහැ. මොකද මාතෘත්වය සෑම මොහොතකම නොනා ලෝභ ද්වේෂ මෝහයන් බැසගෙනයි ඉන්නේ.
मगे दरुआ तमागे दरुआ तीन तेन इंदगने सियालटम वडा तमागे दरुआ उसवल तीन तेन तीन तनम दरुआ उदेसा सक्काय दित्ये निद्रदुरु सकस्वेनि एनिसा निरेतुरुव मातृत्वे कीन कारणे तुले लोभ द्वेष मोहयान बेसगन तीयेनवा किसीम अम्मा के तमंगे दरुआट दक्वन आदरय एहा समानो तव दरुवेकुट दक्वन्ने नेह एकेन मगे अम्मागे स्वभावे मम अम्मा के कुनानम ममत् इन्ने एतनमयि එනිසා මාතෘත්වයේ කියන කාරණය මනුෂ්‍ය ධර්මතාවයන් තුල සදාචාර ධර්මතාවයන් තුල සීලාචාර ධර්මතාවයන් තුල මුල් තැනට එන බව ඇත්ත. නමුත් ධර්මානුකූලව නොන මාතෘත්වයේ තුල ලෝභ, ද්වේෂ, මෝහ, සක්කාය දිට්ඨිය මේ සියල්ල බැසගත් ආ වූ තැන. ස්වාමිනාහස නමුත් සෝවාන් ඵලයට පත් වූ මමක් තුල මේ ස්වභාවය නැහැ නේද ස්වාමිනාහස? මෙහෙමයි සෝවාන් ඵලයට පත් වුණ අම්මා කෙනෙක් තුල ඒ හැඟීම නැහැ කියන්න බෑ. සෝවාන් පුද්ගලයා තුල මමය මාගේ යන හැඟීම නැහැ නේද ස්වාමින්වහන්ස? ඒ කියන්නේ මගේ දරුවාත් අනෙක් දරුවනුත් එක සමානය කියන හැඟීම නේද ස්වාමින්වහන්ස? එවැනි සෝවාන් පුද්ගලයෙක් තුල තිබෙන්නේ නැහැ. එකම සමානට ඉන්න තරම් සෝවාන් කෙනා තාම දිනුනු නැහැ. තේන්න තාම දිනුනු නැහැ. තාම දිනුනු නැහැ. මොකද එයා තුල කාමරාග පටිගියන් තියෙනවා. තේන්න. එයා තුල කාමරාග පටිගියන් තියෙනවා. නමුත් එයා තමන්ගේ දරුවා මුල් තැනට ගන්න සිල්පද බිඳගෙන යන්නේ නැහැ. අන්න සීලවුත රැකමින් යන්නේ නැහැ. දැන් අද වර්තමාන සමාජයේ මෙන්නේ තමන්ගේ දරුවා විභාගයෙන් පාස් කරන්න සමහර අම්මලා සිල්පද බිඳගෙන ඉස්සරහට යනවා. සමහර අම්මලා අන්න සීලවුත වර්ධනය කරමින් ඉස්සරහට යනවා. නමුත් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාගේ ලක්ෂණයක් තමයි එයා තමන්ගේ දරුවා මුල් තැනට දෙන්න කටයුතු කරනවා. මොකද එයා තුලත් කාමරාග බඩික තියෙනවා. නමුත් ඒ තිබ්බත් එයා තමන්ගේ දරුවා මුල් තැනට අරන් එන්නේ නොවනා සිල්පද ආරක්ෂා කරගෙන. සිල්පද බිඳගෙන එයා ඉස්සරහට යන්නේ නැහැ. බොරු කියමින් එයා ඉස්සරහට යන්නේ නැහැ. සොරකම් කරමින් යයි තව කෙනෙකුට මානසිකව හිංසා කරමින් එයා ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සෝවාන් ඵලයට පත් වුණ කෙනා තමන්ගේ දරුවා මුල් තැනට ගේන උත්සාහ ගන්නවා. නමුත් නිරේතුරුවම යා සීලය තුල සිල්පද ආරක්ෂා කරගනිමින් ඒක සිද්ධ කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැරට යන්නේ නැතුවයි ඒ කාරණේ සිද්ධ කරගන්නේ. ඉන් මෙහා නොනා මාතෘත්වය කියන්නේ එක කාරණයක්, ස්ත්‍රීත්වය කියන්නේ එක කාරණයක්. ඒ කාරණා තුල බුදුරජාණන් වහන්සේ වුණත් මාතෘත්ව මුල් තැන දුන්නත් බුදුරජාණන් වහන්සේත් කාන්තා පක්ෂයට පැවිදි උපසම්පදාව ලබා දීම අවස්ථා දෙකෙදිම ප්‍රතික්ෂේප කළා. එතනින්නම් තමයි අපි මේක දකින්න ඕනේ. ස්වාමීන් වහන්ස ශ්‍රියක් වීමේ හේතු කාරණා පිළිබඳව ඔබ වහන්සේ කරන ලද පැහැදිලි කිරීම සම්බන්ධව තවත් අපිට විශේෂ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්ව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම කාම සේවනයේදීමත් සමග ස්ත්‍රීත්වයකට පත්වනවා කියන කාරණය අපේ දහම් සාකච්ඡාවකදී සඳහන් වුණා. එතකොට මෙන්න මේ තත්ත්වයන්, ඒ කියන්නේ මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්වය ලැබීම සම්බන්ධ කාරණය බුදුදහම ඇසුරින් අපිට කොහොමද සම්හංස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහිමයි නෝන. දැන් ඒවා පාරමී ගමනක් ආවා වූ චරිත. දැන් යශෝදරා දේවියට එහෙම නැත්නම් මහා මායා දේවියට පුරුෂයෙක් වෙන්න බැරි වුණා කියන කාරණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒගොල්ලෝ පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කළේ නැහැ. අර යශෝදරා දේවිය එදා සුමේද තාපසයා හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් අපේ බෝධිසත්වය විවරණ ගන්න වෙලාවේ ඒ බෝධිසත්වයන්ට නෙළුම් මලක් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මේ බෝධිසත්වයෝ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී මම එතුමාගේ ගිහි බිරිඳ වෙනවායි කියලා. ඒතකොට ඒ ප්‍රාර්ථනාව ඔස්සේ යොමු වෙන්නේ. ඒතකොට ඒ ප්‍රාර්ථනාව ඔස්සේදී එතුමිය කවදාක්වත් ලැබුණත් පුරුෂ ජීවිතයකට යන්නේ උපාදාන පත්‍ය බව. උපාදානීයට අදාළවයි ඊළඟ දැනීම් විඥානීය සකස් වෙන භවයේ උපත සඳහා. ඒතකොට විසාකා උපාසිකාවට පිරිමියෙක් වෙන්න බැරි වුණා නෙමෙයි. උපාදානීය තිබ්බනම් විසාකා උපාසිකාවට ඊළඟ ආත්ම භාවයකදීම පුරුෂ ජීවිතයක් ලබන්න පුළුවන් ඊට අදාළ පින් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වය. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වය. ඒ ප්‍රාර්ථනා කරපු ස්ත්‍රීත්වයට අදාළවයි උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන තැන ඉඳන් ස්ත්‍රීත්වයට අදාළ කර්මය සකසුනි. විසාකා උපාසිකාවේ අශෝදරා දේවිය මහා මායා දේවී ස්ත්‍රීත්වයක් ලබන්නේ කාමයේ වර්ධ හැසිරීම නිසා නෙමෙයි. ඒගොල්ලෝ යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක්ගේ විවරණ ගන්න ඉස්සෙල්ලා ස්ත්‍රීත්වයට පත් වෙන්නේ නැත්නම් කාමයේ වර්ධ හැසිරීමක් නිසා වෙන්නේ පුළුවන්. එක හේතුවක්. නමුත් බුදුරජාණන් වහන්සේලාගෙන් අර විවරණ අරගෙන ඒ උපාදානයන් ඔස්සේදී ආයිමත් ඒගොල්ලෝ කවදාකවත් පිරිමියෙක් වෙනවායි කියන කාරණය ජීවිතෙන් හිතන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ උපාදානය. තේන්න. එනිසා එතන තියන්නේ අකුසල් නිසා කාමයේ වර්ධව හැසිරීමක් නිසා සිද්ධ වුණායි කියන කාරණේ නෙමෙයි. එනිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ ස්ත්‍රියත්වයක් ලැබුවේ අපි කවදා හරි දවසක යම් හේතුන් නිසා. ඒක හේතුවක් තමයි කාමයේ වර්ධව
මම සංසාරයේ අප්‍රමාණ ස්ත්‍රීත්වයක් ලැබලා තියෙනවා ඒ ලබන්නත් එක හේතුවක් තමයි ওই කාමයේ වර්ධව හැසිරීම තේන්නත් ඒ වගේ නිරයතුරුම අපි දකින්න ඕනේ දැන් මනුස්ස ලෝකේ පුරුෂයන් ස්ත්‍රීන් ඉන්නවා වගේම තිරිසන් ලෝකය ගෑනු සතුන් පිරිමි සතුන් කියන කාරණේ ඉන්නවා ඒ වගේම ප්‍රේත ලෝකයේ ගත්තත් ප්‍රේතයන් ප්‍රේතියන් කියන කාරණේ ඉන්නවා අසුර ලෝකයන් ගත්තොත් අසුරයන් සහ අසුර කන්‍යාවන් කියන කාරණේ තියෙනවා දිව්‍ය ලෝකයේ ගත්තත් දෙවියන් දිව්‍යාංගනාවන් කියන කාරණේ තියෙනවා නමුත් මේ සෑම ලෝකයකම පිරිමි සහ ස්ත්‍රී කියන කණ්ඩායම් දෙකම හිටියත් නොවනා ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙකක් තියෙනවා ඒ ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙක තමයි එකක් නිරේ උපදින නිරිසත්තුන් අතර ස්ත්‍රීන් ඉන්නවායි කියලා මම නම් දන්නේ නැහැ තේන්නාද නිරේ පහළ වෙන සතා පිරිමි ස්වභාවයෙන් තමයි පහළ වෙනවායි කියලා මම දන්නේ කවුරු හරි සූත්‍රගත ධර්මයක එහෙම නෙමෙයි කියලා තියෙනවා නම් මම ඒක පිළිගන්නවා තේන්නාද නමුත් මම දන්න අනුව යම් කෙනෙක් නිරේ පහළ වෙද්දී නිරේ තුරුව මේ නිරිසතා පිරිමි ස්වභාවයකින් යුක්තයි ඒ වගේම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සහ අනාගාමී බ්‍රහ්මතලවල පහළ වෙන බ්‍රහ්මියෝ කොතනකවත් ස්ත්‍රී හැටියට පහළ වෙන්නේ නැහැ. දැන් දෙවියා දිව්‍යාංගනාව කියලා ඉන්නවනේ. පුරුෂයා ස්ත්‍රිය කියලා ඉන්නවා. නමුත් කොතනකවත් බ්‍රහ්මයා බ්‍රහ්මිය කියලා නැහැ. තේන්න බ්‍රහ්ම ලෝකවල කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ වේවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ වේවා අනාගාමී බ්‍රහ්මෙන් ජීවත් වෙන බ්‍රහ්මතලවල මේ පහළ වෙන සෑම බ්‍රහ්මයකම පුරුෂ ස්වභාවයෙන් තමයි පහළ වෙන්නේ. උදාහරණ සූත්‍රේ අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශයක් සිද්ධ වෙලා මේ ඉරවල් හතක් පායලා මේ ලෝකයේ සුණු විසුණු වෙලා ගියාට පස්සේ අර ආබස්සරා ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්ම වෙනවා කියලා මේ බොහොම සියුම් කයක් තියෙන ආලෝක සංඥාවෙන් ඒගොල්ලෝ එනවා කියන්නේ ආලෝකයක් හැටියටයි එන්නේ ඒ ආලෝකයක් හැටියට ඒගොල්ලෝ ඇවිල්ලා අර බිම මහ පොළවේ මිදිලා තියෙන අර යෝගට් එක තොල ගන්නවා ඊළඟට අර බිම්මල් කන්න පුරුදු වෙනවා හතු කන්න පුරුදු වෙනවා අර තම්පලා වර්ගයේ කන්න පුරුදු වෙනවා ඇල්සහල් කන්න පුරුදු වෙනවා මේ වාකරේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් කය ගොරෝසු භාවයට පත් වෙනවා මොකද තෘෂ්ණාවේ වැඩි භාවයේ නිසා නමුත් මේ දැන් ගොරෝසු භවට පත් වුණාට පස්සේ දැන් මිනිස්සු නමුත් මිනිස්සු වුණාට තාම ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදිලා නැහැ මෙහෙම දැන් ශරීරයේ ගොරෝසු වෙලා දැන් අර තෘෂ්ණාව වැඩි වීම නිසා අර තෘෂ්ණාවෙන් අර ආහාර අර රස ඕජාව කෑම නිසා ශරීරය මහත් වෙලා ස්තුල වෙලා දැන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා දවස් ගණන් වරු ගණන් පැය ගණන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා අන්න බලාගෙන ඉන්නකොට රාගය සකස් වෙලා ස්ත්‍රී ලිංගය පුරුෂ ලිංගය පහළ වුණා කියනවා ඔන්න ඔතන තමයි ස්ත්‍රී පුරුෂය පහළ වෙන්නේ දැන් ඔතනදී බලන්න පුළුවන් එහෙමනම් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මියෝ පිරිමි ස්වභාවයෙන් මිනිස් ස්වභාවයෙන් හිටියත් ඒගොල්ලන්ට පුරුෂ ලිංගයක් තිබිලා නැහැ